අද මම ඔයාට කියලා දෙන්න යන්නේ sweet butter bun එකක් හදන හැටි. ඉතින් මම පාන් පිටි අරගෙන තියෙනවා. මෙතන පාන් පිටි ග්‍රෑම් 250ක් තියෙනවා. ඊළඟට මම ඒකට yeast දාගන්නවා. yeast තේ හැන්දක් දාගන්නවා. සීනි මේස හැඳි දෙකක් දාගන්නවා. බටර් මේස හැන්දක් දාගන්නවා ලුණු තේ හැඳි 4න් 1ක් විතර දාගන්නවා ඩෝ එක අනාගන්න අපිට ඕන වෙනවා මද රස්නේ වතුර ඉතින් වතුර ටික ටික දාලා සාමාන්‍යයෙන් චුට්ටක් විතර ඇලෙන ඩෝ එකක් තමයි හදාගන්න යන්නේ ටික ටික වතුර දාලා අනාගන්න ඕනේ වතුර එකපාරට ගොඩාක් වැඩි කරගත්තොත් අපිට පාන් පිටි දාගන්න වෙනවා එතකොට ඩෝ එක හරියට එන්නේ නැහැ ඩෝ එක එක දිගට විනාඩි 15ක් විතර මම නීට් කරගත්තා සොෆ්ට් වෙනකම්ම මන් ඩෝ එක අනාගෙන ඉවරයි. දැන් මම ඩෝ එක උඩින් පොල්තෙල් ටිකක් ගාලා ඉවර වෙලා ඩබල් සයිස් වෙන්න තියෙනවා. ඉතින් වෙලාවක් නැහැ. ඩෝ එක හොඳට පිපෙනකන් තියාගන්න. ඩෝ එක පිපුණාට පස්සේ මම ලෑල්ලට පිටි ටිකක් ඉහාගෙන ඩෝ එක තියලා ඩෝ එක කොටස් 4කට කපා ගන්නවා. බනිස් 4කට. ඒකෙන් එක කොටසක් අරගෙන හොඳට තුනී කරනවා මේ විදිහට හොඳට දිග අතර තුනී කරගන්න පස්සේ මම තුනී කරගත්ත ෂීට් එකේ ගා ගන්නවා බටර් මේ විදිහට බටර් ටිකක් ගා ගන්නවා ඊට පස්සේ මම මේකට දා ගන්න අරගෙන තියෙනවා ටූටි ෆෲටි ටිකක් එතකොට මුද්ද රස බලන් ටිකක් අරගෙන තියෙනවා මේ විදිහට ඒ ටික උඩට දාගෙන ඉවර වෙලා මෙහෙම ඔතා ගන්නවා මෙහෙම මම දිග අතට ඔතාගෙන ඉවර වෙලා මැදින් වෙන් කරනවා උඩින් චුට්ටක් ඉඩ තියන්න ඕනේ සම්පූර්ණයෙන්ම වෙන් කරන්නේ නැහැ ඊට පස්සේ මම මේ විදිහට වටේට ඔතා ගන්නවා දැන් එහෙම ඔතාගත් එක මම රවුම් කර ගන්නවා මෙහෙම අන්තිම කොටස යටට අලවන්න යටට පොඩ්ඩක් හොඳට අලවන්න ඕනේ නැත්නම් ගැලවෙන්න බලනවා ඊට පස්සේ බේකින් ට්‍රේ එකේ උඩින් තියන්න
මේ විදිහට මම ඉතුරු බනිස් ටිකක් හදා ගන්නවා බලන්න මම බනිස් දෙක තුනක් හදන හැටි දාලා තියෙනවා ඉතින් මේ ඔක්කොම බනිස් ටික හදාගෙන ඉවර වෙලා මම පැය භාගයක් තියලා තිනවා ආපහු පිපෙන්න. දැන් ඔන්න මේ තියෙන්නේ පැය භාගයකට පස්සේ බනිස් ටික හොඳට පිපිලා තිනවා. මම මේක උඩින් ගා ගන්නවා ෆ්‍රෙෂ් මිල්ක් ටිකක්. ඔයාට එග් වොෂ් කර ගන්නත් පුළුවන්. මම බනිස් ටික බේක් කරන්නයි යන්නේ. සේෂේෂාංශක 200ට විනාඩි 30ක් මම බේක් කරගත්තා. ඔයාගේ අවන් එකේ හීට් එක බලලා දාගන්න. ඉන්පස්සේ බනිස් ටික බේක් වුණාට පස්සේ එළියට අරගෙන බටර් ටිකක් ගා ගන්නම විනාඩි 10ක් විතර නිවෙන්න තියන්න. ඉතින් ඔයා මගේ වීඩියෝ එකට කැමති නම් ඔයාගේ යාළුවන්ටත් දැනගන්න එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ලයික් එකක් දාන්න කමෙන්ට් කරන්න. පහල තියෙන රතුපාට subscribe button එකත් click කරලා subscribe කරන්න. Thank you.